ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරත් කාලයක සිට පැවත එන සදහම් මිතුදම ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ශ්‍රී ලංකා පොලිසියේත් පූර්ණ අනුග්‍රහය යටතේ මහමෙවුනාව භවනා අසපු සංචිතය මගින් සංවිධානය කරන තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍යචාරිකාව අද දිනෙහි ගමන් ආරම්භ කළේ දියබෙදුම නාමල්වැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ සිටයි. නාමල්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් උදෑසන කාලයේ පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා දානය පිරිනැමුණු අතර එහිදී පින්වත් ස්වාමින් වහන්සේලා එම පින්වතුන්ට ආශිර්වාද සෙත් පිරිත් සජ්ජායනාවක්ද පවත්වනු ලැබුවා. නාමල්වැව ප්‍රදේශයෙන් පිටත් වූ තායි වන්දනා පාදයාත්‍රාවේ අද දිනයේ ගමන් මාර්ගයටද කෙසෙල්කොළ අතුරා තිබූ අතර පාගමනින් වැඩම කරනා පින්වත් ස්වාමින් වහන්සේලාගේ දෙපාවලට අපහසුවක් නොමැතිව ගමන් කිරීමට ඉන් අවස්ථාව උදා වූවා. දියබෙදුම පසු කළ පාදයාත්‍රාව කෝඳුරුවැව ප්‍රදේශයට ගමන් කරද්දී කෝඳුරුවැව ප්‍රදේශවාසීන් විසින් විශේෂ ගිලන්පස පූජාවක් සූදානම් කර තිබුණා. එහිදී පින්වත් ස්වාමින් වහන්සේලාගේ දෙපාවල ඖෂධ ගල්වා සම්බාහනය කර උන්වහන්සේලාට ගිලන්පස ආදිය පූජා කර ගමන් පහසුව සලසා එම සදහැවතුන් අපමණ පින් රැස් කරගන්නට යෙදුණා. මේ අයුරින් පාදයාත්‍රාව ආරම්භ කළ දිනයේ පටන් අද දක්වාම මග දෙපස විසූ ලක්ෂ ගණන් සදහැවත් පින්වතුන් ජාති ආගම් ભેදයකින් තොරව තමන්ගේ ජීවිතවලට උත්තම වූ සංඝෝපස්ථාන පින් රැස් කරගන්නට සමත් වූවා. මේ පාගමන අවසන් වන දිනේ දක්වාම එම ගමන් මාර්ගයේ අවට ප්‍රදේශවල වෙසෙන පින්වත් ඔබ සියලු දෙනාට ඒ දුර්ලභ අවස්ථාව උදා වනු ඇති. ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට යොහුසුළු වන පින්වත් ඔබ පාදයාත්‍රාවේ මාර්ගයට හෝ පින්වත් ස්වාමින් වහන්සේලාගේ පාදවලට ජලය වත් කිරීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට කෙසෙල් පත්‍ර වැනි දෑ මාර්ගයට අතුරන ලෙසත් සිහිපත් කොට සිටිනවා. අද දිනයේ පාදයාත්‍රාවේ ගමනාන්තය බකමූණ සීපීද සිල්වා ප්‍රාථමික විද්‍යාලයෙන් නිමවන අතර හෙට දිනයේ බකමූණ සිට දඹුල්ල කණ්ඩලම දක්වා වැඩම කිරීමට නියමිතයි.